කොහොමද කට්ටිය හොඳින් කියලා හිතනවා. මේ නත්තල් කාලේ තමයි සාමාන්‍යයෙන් මෙහෙ කට්ටිය වැඩිපුර බේලිස් බොන්නේ. ඒක නිසා මං හිතුවා මගේ චොක්ලට් ඇන් බේලිස් චීස් කේක් රෙසපි එක ඕගොල්ලොන්ට එක්ක ෂෙයා කරන්න. මේකට විශේෂ ලේයර්ස් තුනක් තියෙනවා. චොක්ලට් බිස්කට් බේස් එකක්, ඒත් එක්කම ක්‍රීමි ස්මූත් රස චොක්ලට් ඇන් බේලිස් ගනාශ් ලේයර් එකක්, ඊට උඩින් ක්‍රීම් චීස් සහ බේලිස් ලේයර් එකක්. මේක ඩෙකොරේට් කරන්න මම පෙන්නන්නම් චොක්ලට් මිර ග්ලේස් එකක් හදන විදිහ, ඒත් එක්කම බේලිස් ක්‍රීම් ටොපින් එකක් හදන විදිහ. එහෙනම් ඉතින් කෙලින්ම වැඩේට බහිමු. චොක්ලට් බිස්කට් බේස් එකට අපිට අවශ්‍ය වෙන්නේ දිය කරගත්ත බටර් ග්‍රෑම් 150ක්, කොකෝවා පවුඩර් ග්‍රෑම් 40ක්, ඒත් එක්කම ඩයිජෙස්ටිව් බිස්කට් ග්‍රෑම් 300ක්. මේ බිස්කට් එක ලංකාවෙත් තියෙනවා. මේක සාමාන්‍යයෙන් චීස් කේක් එකක බේස් එකට ගැලපෙන හොඳම බිස්කට් වලින් එකක්. මේ බිස්කට් ටික ඉස්සෙල්ලා හොඳට බ්ලෙන්ඩ් කරගන්න මේ වගේ ලස්සනට කුඩු වෙනකන්. බිස්කට් කුඩු ටික බෝල් එකකට ට්‍රාන්ස්ෆර් කරගෙන දැන් එකතු කරගමු අපේ කොකෝවා පවුඩර් එකයි බටර් එකයි. මේක දැන් හොඳට මිශ්‍ර කරගන්න. දැන් මේ මික්ස්චර් එක අපි ට්‍රාන්ස්ෆර් කරගමු කේක් ටින් එකකට සෙට් වෙන්න. මෙතන මම පාවිච්චි කරන්නේ සෙන්ටිමීටර් 20ක ස්ප්‍රිං ෆෝම් කේක් ටින් එකක්. මේකේ ඇතුළ මම සෙලෝෆේන් ෆිල්ම් එකකින් කවර් කරා. එතකොට චීස් කේක් එක ඉවරුණාට පස්සේ මට ලස්සන්ට අන්මෝල්ඩ් කරගන්න පුළුවන්. බිස්කට් මික්ස්චර් එක හොඳට යටට තද කරගෙන ලෙවල් කරගෙන ෆ්‍රිජ් එකේ තියන්න සෙට් වෙන්න විනාඩි 30ක් 45ක් විතර. දැන් අපේ චොක්ලට් ඇන් බේලිස් ගනාෂ් ලේයර් එක හදාගමු. මේකට අවශ්‍ය වෙන්නේ බේලිස් මිලිලීටර් 150ක්, බටර් ග්‍රෑම් 50ක්, චොක්ලට් ග්‍රෑම් 400ක්. මෙතන මම පාවිච්චි කරනවා ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 300කුයි, මිල්ක් චොක්ලට් ග්‍රෑම් 100කුයි. ඒත් එක්කම ඩබල් ක්‍රීම් මිලිලීටර් 300ක්. ඉස්සල්ලාම ඩබල් ක්‍රීම් එකයි බේලිස් ටිකයි පෑන් එකක මදගින්නේ රත් කරගන්න. බුබුලු දාන්න පටන් ගන්නකොටම මේක ඉක්මනින් ඔගොල්ලොන්ගේ චොක්ලට් තියෙන බෝල් එකට හලා ගන්න. දැන් මේක හොඳට විස් කරගන්න චොක්ලට් ඔක්කොම දිය වෙනකන්. ඊට පස්සේ අපි මේකට එකතු කරගමු අපේ බටර් ටික. මේ ඔක්කොම හොඳට හාමු වුණාට පස්සේ අපේ සෙට් වෙච්ච චොක්ලට් බිස්කට් බේස් එක උඩින් අපේ පළවෙනි ලේයර් එක ට්‍රාන්ස්ෆර් කරගමු. ටින් එක පොඩ්ඩක් හොලවලා තට්ටු කරගන්න. එතකොට එයා බබල්ස් තියෙනවා නම් ඒවා උඩට එයි. එතකොට ලේයර් එක ලස්සනට ලෙවල් එකට තියෙයි. මේක දැන් ෆ්‍රිජ් එකේ තියමු සෙට් වෙන්න පෑ තුනක් විතර. දැන් අපි අපේ ක්‍රීම් චීස් ලේයර් එක හදමු. ඉස්සෙල්ලාම ක්‍රීම් චීස් ග්‍රෑම් 360ක් මික්සින් බෝල් එකකට දාගෙන පොඩ්ඩක් බීට් කරගන්න ක්‍රීම් චීස් එක සොෆ්ට් වෙනකන්. ඊට පස්සේ මේකට අයිසිං ශුග ග්‍රෑම් 100කුයි, ඩබල් ක්‍රීම් මිලිලීටර් 100කුයි, බේලිස් මිලිලීටර් 50කුයි එකතු කරගෙන හොඳට විස් කරගන්න. මේ ලේයර් එක චොක්ලට් ගනාෂ් ලේයර් එකට උඩින් දාගෙන හොඳට යටට තද කරගෙන ස්පැචුලා එකකින් ලෙවල් කරන්න. ටිෂූ එකක් හෝ ටී ක්ලොත් එකක් පාවිච්චි කරගෙන අර සයිඩ්ස් පොඩ්ඩක් පිහන්න. එතකොට අර ලේයර් ටික ලස්සනට පිටින් පෙනෙයි. මේක සෙට් වෙන්න අපි ෆ්‍රීසරෙ ගෙතියමු පැයක් විතර. අපේ චොක්ලට් මිර ග්ලේස් එකට අවශ්‍ය වෙන්නේ වතුරට සෝක් කරගත්ත ජෙලටින් ලීෆ් ග්‍රෑම් 3ක්, වතුර මිලිලීටර් හෝ ග්‍රෑම් 30ක්, ඩබල් ක්‍රීම් මිලිලීටර් 40ක්, සීනි ග්‍රෑම් 50ක්, ඒත් එක්කම කොකෝවා පවුඩර් ග්‍රෑම් 20ක්. ඉස්සල්ලාම වතුරයි ඩබල් ක්‍රීම් හොඳට රත් කරගෙන මේක ඉක්මනින් ට්‍රාන්ස්ෆර් කරගන්න අපේ සීනි කොකෝවා පවුඩර් තියෙන බෝල් එකකට. මේක හොඳට විස් කරගන්න සීනි දිය වෙනකන්. ඊට පස්සේ අපේ ජෙලටින් ටික එකතු කරගමු. ජෙලටින් ටිකත් මේකට හොඳට හාමු වුණාට පස්සේ මේක වෙන බෝල් එකකට පෙරා ගන්න. මේක තාම රස්නේ තියෙද්දී ඉක්මනින් අපේ ක්‍රීම් චීස් ලේයර් එකට උඩින් හලා ගන්න. මේ ලේයර් එක ස්ප්‍රෙඩ් කරගන්න ස්පැචුලා එකක් පාවිච්චි කරන්න එපා. මොකද ක්‍රීම් චීස් ලේයර් එක සීතල හින්දා මේ ලේයර් එක ඉක්මනින් සෙට් වෙන්න පටන් අරගෙන ඉවරයි. ඒක නිසා කේක් ටින් එක හොඳට හොලවන්න, ග්ලේස් එක හොඳට ස්ප්‍රෙඩ් වෙන්න, ඒ වගේම තට්ටුත් කරගන්න
මොනහරි එයා බබල්ස් තියෙනවා නම් අපිට ටූත් පීක් එකකින් ඒවා අයින් කරගන්න පුළුවන්. මේකත් දැන් ෆ්‍රිජ් එකේ සෙට් වෙන්න දෙන්න පැයක් විතර. දැන් අපේ බේලීස් ක්‍රීම් ටොපින් එක. මේකට අවශ්‍ය වෙන්නේ අයිසිං සුගර් ග්‍රෑම් 50යි, බේලීස් මිලිලීටර් 25යි, ඒත් එක්කම ඩබල් ක්‍රීම් මිලිලීටර් 100යි. මේකත් හොඳට විප් කරගන්න මෙන්න මේ වගේ තික් වෙනකන්. දැන් චීස් කේක් එක ඕගොල්ලෝ කැමති ආකාරයට ඩෙකරේට් කරගන්න. මේ චීස් කේක් එක නියම ඩිසර්ට් එකක්. මේකේ හැම ලේයරයකම අර රස බේලීස් රහ එනවා වගේම අර ස්මූත් චොක්ලට් ගනාෂ් ලේයර් එකයි ක්‍රීම් චීස් ලේයර් එකයි එකතු වුණාම කියලා වැඩක් නැහැ. මන් හිතනවා ඔයගොල්ලෝ මේ ඩිසර්ට් එකටත් කැමති වෙයි කියලා. සබ්ස්ක්‍රයිබ් කරනවා වගේම බෙල් අයිකෝන් එකත් ක්ලික් කරලා ලයික් පාරක් දාලා මේ රෙසිපි එක ෂෙයා කරගන්න ඔයගොල්ලොන්ගේ යාළුවෝයි පවුලේ සියලු දෙනාමත් එක්ක. ඒ වගේම මාව ෆලෝ කරන්න ඉන්ස්ටග්‍රෑම් එකේයි ෆේස්බුක් එකේයි. ඔයගොල්ලෝ සියලු දෙනාටම සුබ දවසක්. ආයේ ළඟදිම හම්බ වෙමු. එතකන් සියලු දෙනාටම Peace.